මත දැක්වීම් තුළ ඔබ හැමවිටම ඉන්න. අන් මත තුළ ඔබව මුහු නොකරන්න. මන්ද අන් මත තුළ ඔබ මුහු විට ඔබට ඔබව පෙනෙන්නේ. ඔබ ඔබම වන අලුත් මිනිසෙක් වන්න. ඔබේ මත තුළම ඉන්න. ස්වර ගුණය රසය වාද්‍ය වෘන්දමය ගත කිරීමේ ලාලිත්‍යධාරී ඔහු ස්වර පෙළගැස්සවුම් නායකයෙක්. චන්දිමල් ෆර්නැන්ඩෝ. චන්දිමල් 60-70 දශකයේ සංගීතය ගැන ඔබ විශ්වාස කරන්නේ නූතනයේ සංගීතය ඔබට අවිශ්වාසද? නෑ ඉන්දුනෙල්, 60-70 දශකයේ කියන්නේ දැන් මම 64 ඉපදිච්ච කෙනෙක්. ඉතින් ඔය 64 වසරේ ඉඳලම අපිට ඇහෙන්න තිබුණේ 60-70 සහ ඊටත් පැරණි ගී. සිංහල සංගීතය ගොඩක්ම 60-70 සින්දු අහන්න ලැබුණා. ඒවැ රසවින්දනය අපේ ඇඟට ජීර්ණය වුණා. ඉතින් අපි වසර ඉස්කෝලේ ඉවරෙන්ලත් තවත් දුරටත් යනකොටත් ඔය 60-70 දශකයේ සින්දුම තමයි අපේ ඇඟේ තිබුණේ. ඉතින් ඒක ඇඟට ගිහිල්ලා ඉවරයි. ඒවැ හරි දේ හරි ඒකේ තියෙන ක්‍රියේෂන් එක ඇඟට ජීර්ණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක තාම තියෙනවා. අලුත් සින්දු රසවින්දනය කරන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකේ තේරුම. නමුත් අනිත් දැන් ඉන්න පරපුරට වැඩිය 60-70 දශකයේ සින්දුවල ආකර්ෂණය අපේ ඇඟේ වැඩි. ඒක තමයි මේකේ තියෙන හැංගිච්ච දේ මගේ. සහ මගේ වයසේ සමකාලීන තවත් සංගීතඥයන් ගොඩක් දෙනෙක්ගේ ඕක ඇඟේ තියෙනවා. ඉතින් ඕක ඇඟෙන් යවන්න බෑ. ඉතින් කෙනෙක් නව පරපුරේ කෙනෙක් ඒ සින්දුවක් ගායනා කරන විදියයි ඒකේ ක්‍රියේෂන්ස් යන්න පුළුවන්. 60-70 දශකයේ දැන් අපිට ක්ලැරන්ස් විජයවර්ධන කෙනෙක් වෙන්න බෑ. අපිට සීටී ෆර්නැන්ඩෝ කෙනෙක් වෙන්න බෑ. නමුත් අපිට ඒකේ වර්ෂන් එකක් නව ඉදිරිපත් කිරීමක් විතරයි අපිට කරන්න පුළුවන්. නමුත් මුළු ලෝකෙම සින්දු සහ ඕනෑම සින්දුවක පැවැත්ම තියෙන්නේ වර්ෂන්ස් උඩ. වර්ෂන්ස් නැතුව සින්දුවක පැවැත්මක් නැහැ. ඉතින් අපි සහ විශේෂයෙන්ම මම දැනටත් පැරණි සින්දුම එක්ක මගේ සංගීත දිවිය සහ මගේ ෂෝස් ඔක්කොම මම පැරණි සින්දු කරේ සහ පැරණි සින්දු ඉදිරිපත් කරේ. එකාතකින් ප්‍රොෆෙෂනල් සංගීතඥයෙක් හැටියට මට වගකීමක් තියෙනවා ඒ පැරණි සින්දු තව දුරටත් තව පරපුරට යන්න දීම. ඉතින් ඒක තමයි මම හැම වෙලාවෙම පැරණි සින්දු කරේ. නැතුව අලුත් සින්දු වල ආස නැතුව නෙමෙයි. චන්දිමල්, අපි ඔබව දකින්නේ වැඩිපුරම ප්‍රසංග සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට. ඇයි ඔබේ නව නිර්මාණ වෙනත් දේ සඳහා යොදාගෙන සමාජයට ඉදිරිපත් කරන්න නැත්තේ? ඉන්දුනිල්, එහෙම කිව්වට ලංකාවේ වැඩියෙන්ම CD ප්‍රමාණයක් මෙතුවක්කල් කරලා තින්නේ මම. CD 84ක් ලංකාවේ මාකට් එකේ තියෙනවා. කොන්සර්ට් DVD සමහිතන්නේ 14ක් විතර තියෙනවා. කරෝකි DVD සුත් මහිතන්නේ 10ක් විතර ඇති. ඊට අමතරව කැසට් සුත් මහිතන්නේ 80කට වැඩි. ये गोड़क करला तीन देवाल तीन मा कट्टिगे ඉතින් ඔබගේ ප්‍රශ්නය ගැන කතා කරන්න ගියොත් මම ඇත්තටම කොන්සර්ට්ස් පැත්තට හුඟක් බර වුණා. මාධ්‍යයෙන් ඇත්ත වශයෙන්ම අපිට කතා කරා නම් මට ඇත්තටම ඒ වගේ ආරාධනාවක් ලැබුණා නම් මාධ්‍යයට ඇවිල්ලා යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද කියලා. මෙතෙක් මට ඒ ආරාධනය ලැබිලා නැහැ. ITN එකට ස්තුතිවන්ත වෙනවා. මම කරපු ෂෝස් ITN නාලිකාව මාධ්‍ය අනුග්‍රහය මට දක්වලා තිනවා. ඊට ප්‍රතිචාරයක් හැටියට ITN එක ඒ ෂෝස් අවුරුදු 4ක් නැත්නම් 5ක් හරියටම නත්තල් දවසේ දවල් ඒවා ප්‍රචාරය කරලා තිනවා. එවෙන් විශාල පබ්ලිසිටියක් මට ලැබුණා. ඉතින් මම ඒ අනුව මම ITN ආයතනයට ඉතාම ආදරය කරනවා, ඉතාම ගෞරව කරනවා. මට ඒ දීපු පබ්ලිසිටිය සහ මට දීපු අනුග්‍රහය. ඉතින් ඒ කොන්සර්ට් පැත්තට මම ගියා මිසක් ඇත්තරම කිසිම ගායකෙක්ට මම සංගීතය අධ්‍යක්ෂණය කළා නැහැ. චන්දිමාල්, ඔබ විශ්වාස කරන සංගීත ශෛලියේ නූතන දිගුවක් වෙත ඔබ යොමු නැහැ කියලා මං කිව්වොත් ඔය වර්ෂන්ස් ගත්තොත් මම අලුත් පරපුරත් එක්ක සම්බන්ධ වුණ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. අලුත් පරණ සින්දුවල වර්ෂන්ස් මම ගොඩක් කරලා තියෙනවා. දැන් මේ මල්ලි කරේ ඒ ෆ්ලැමින්කෝ ස්ටයිල් එකක්. එයාගේ මේක වෙනම ශෛලියක්. දැන් මම හුඟක් දුරට ඉදිරිපත් කරලා තින්නේ අන්ප්ලග් ශෛලිය. මගේ ෂෝස් වල ගොඩාක් තියෙන අන්ප්ලග් ශෛලිය. CDs වලත් ගොඩක් මං ගිහිලා තියෙන අන්ප්ලග් ශෛලිය. දැන් මේ වෙයි රෙගේ වර්ෂන් කරන්න පුළුවන්. මේ වෙයි ඩිස්කෝ වර්ෂන් කරන්න පුළුවන්. ගොඩක් වර්ෂන්ස් කරන්න පුළුවන් 60-70 සින්දු. නමුත් මේ සින්දුවක් කරනකොට මේ සින්දුවලට කොපිරයිට් ගෙවන්න ඕන. ඒවා ලියලා තියෙන ඒගොල්ලන්ව අපි කන්ටැක්ට් කරන්න ඕන. ඉතින් මේ මෙතෙක් මම කරලා තියෙන හැම වර්ෂන් එකක්ම හැම සින්දුවක්ම මම ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් සියලුම දේවල් මම අවසර ලබාගෙන තමයි මම කරලා තියෙන්නේ. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ කවුරු හෝ ඒ වගේ වර්ෂන් එකක් කරලා ඉදිරිපත් කරනවා නම් ওই ක්‍රියාපටිපාටිය කරගෙන යන්න ඕනේ. නමුත් දැන් ලංකාවේ නොයෙකුත් සමාගම් ඉදිරිපත් වෙලා තියෙනවා. ලේඛකයන්, ලියන්නන්, සංගීත අධ්‍යක්ෂකවරු ඔය වගේ ගොඩක්. මේවා බිහි වුණාට ප්‍රශ්නයක් නැහැ. මම ෂෝ ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට මේවා බිහි වෙන්න ෂෝ ප්‍රොඩියුසර්ස්ලා ෂෝස් කරන එකට ආසාව නැති වෙනවා. මේ සියලුම ආටිස්ලා ගත්තොත් ලංකාවේ ඒ ආටිස්ලා ජීවත් වෙන්නේ ඇයි? ඒගොල්ලන් ප්‍රොඩියුසර් කෙනෙක් හින්දා. මේක තේරුම් ගන්න නැහැ ගොඩක් ඒගොල්ලන් මේ ලංකාවේ. ප්‍රොඩියුසර් කෙනෙක් නැත්තම් ෂෝ එකක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. හන්දියේ හෝ බණ්ඩාරනායක හෝල් එකේ හෝ ප්‍රොඩියුසර්ස්ලා ඉන්න ඕනේ ෂෝස් නිෂ්පාදනය කරන්න. මේ සංගම් නොයෙකුත් සංගම් බිහි වෙනවා තමන්ගේ නිර්මාණ ආරක්ෂා කර ගැනීම සඳහා කියලා බිහි වෙනවා. නමුත් ඒවැයෙන් වෙන්නේ මේ ෂෝ ප්‍රොඩියුසර්ස්ලට එපා වෙන එක විතරයි. මට ඇත්තටම මේ අලුත් ෂෝස් කරන්න මම 2016න් පස්සේ මම කරේ නැහැ. මම කරපු නැති සින්දු ගොඩාක් මගේ අතේ තව තියෙනවා. නමුත් මම කරේ නැහැ. ඒකට හේතුව මට ඇත්තටම මේ සිස්ටම් එක මට ලොකු එපා වීමක් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ සිස්ටම් වෙනස් කරන්න මේ සංගම් වලින් කරන දෙයක් නෑ. මම විවේචනය කරයි. නමුත් ප්‍රොඩියුසර්ස්ලව මේ විදිහට හිර කරන්න එපා. ප්‍රොඩියුසර්ස්ලා නැත්තම් මේ ශේෂ්ත්‍රය ඉදිරියට යන්න බෑ. ඉතින් වර්ෂන් කරන්න ආසයි. රූපවාහිනී මාධ්‍ය වලින් අපිට කතා කරන්න. මේ නොයෙකුත් සංගීත ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ITN එකේ නොයෙකුත් දේවල් තියෙනවා. එක කට්ටියකට විතරක් මේකට යොමු වෙන්න එපා. අපි වගේ කට්ටියටත් කතා කරන්න, නොයෙකුත් අනිත් බෑන්ඩ්ස් වලටත් කතා කරන්න, ප්‍රෝග්‍රෑම්ස් වලට ඉදිරිපත් වෙන්න කියන්න. මේ ITN ආයතනයේ මීට වැඩිය ගොඩාක් මිනිස්සු තවත් මේකට ඇලී ගැලී ඉඳී තව රසිකත්වය ගෙනාවොත් වෙනත් මියුසිෂන්ස්ලා මාර්ගයෙන් වර්ෂන්ස් ගොඩක් ඉදිරිපත් වෙයි. ගායන ගයුම් නටන නැටුම් ඉවත හෙලයි Masuk ke susun Gaya ngegayung Natana netum Iwat helai Masuk ke susun Nidana love Davas udave Sihina medin Satut sinase Nuradetul Urain Surabadun Puragene Gayum Gayum Natana Netum Ivat Helai Shok Susu Gayum Gayum Natana Netum Ivat Helai Shok Susu අද අලුත් පරම්පරාව ඔවුන්ගේ සංගීත ලෝකයේ සැරිසරනවා. ඔවුන් වෙනත් ලෝකයක් හදා ගනිද. ඉන්දුනිල් මේ හැමදේම හැම නිර්මාණයක්ම හැමදේම සල්ලිම බවට පත් වෙලා ඉවරයි. ඉස්සර අපි මේ දේවල් කරනකොට උදාහරණයක් කිව්වොත් මගේ බෑන්ඩ් එකේ කවුරු හරි ශිල්පියෙකුට අසනීපයක් වුණා. වෙනත් බෑන්ඩ් එක මියුසිෂන් කෙනෙක් ඇවිල්ලා ඒ අඩුව මට පුරවලා ඒ ඉවෙන්ට් එකත් අපි ප්ලේ කරා. සමහරලාට දෙන්න තුන් දෙනා ඇවිල්ලා මගේ බෑන්ඩ් එකේ ප්ලේ කරලා ඒ සහයෝගය දුන්නා. ඒ තිබිච්ච බැඳීම් තාමත් අපි අතර තියෙනවා. එතන සල්ලි බැඳීමක් නෙමෙයි එතන තියෙන්නේ යාළුකම සහ තියෙන ජෙනුයින් භාවය. දැන් තියෙන්නේ පුදුමාකාර තරංගයක්. එක එක්කෙනා තමන් තමයි හොඳම කියලා පෙන්වන්න දේවල් තියෙනවා. ඒකයි සල්ලි පැත්තට බර වෙලා වැඩි. ඉතින් මං කාටවත් ඒක ගැන බ්ලේම් කරන්නේ නැහැ. සල්ලි තියෙන එක ගොඩක් වැඩි වුණාම මනුස්සකම යනවනේ. එතකොට යාළුකමත් යනවා. ඔය හැමදේම රැඳිලා තින්නේ දැන් කාලේ සල්ලි මත විතර. ඉතින් දැන් ඉන්න ආටිස්ට්ලාගේ නිර්මාණ ඇත්ත වශයෙන්ම හොඳයි. දැන් අපි සෞතුයි කියන එක නෙමෙයි ඒකේ මම කියන්නේ ක්ලරන්ස් මහත්තයලා ඉන්න කාලේ තිබුච්ච සංගීතය ශිල්පිය සහ ඒ රසවින්දනය සහ දැන් ඉන්න පරපුර නිෂ්පාදනය කරන දේවල් වල ස්ටයිල්ස් වල වෙනස තමයි තියෙන්නේ. ඒක තමයි 60 70 දශකයේ කියලා අපි සඳහන් කරන සහ 90 දශකයේ 2000 දශකයේ ඔය ඊරාස්තල වෙනස තමයි ටේස්ට් එකේ වෙනස විතරයි තියෙන්නේ. නමුත් නිර්මාණ අතින් සහ ඒගොල්ලන්ගේ නොලෙජ් එක සාමාන්‍ය බෑන්ඩ් මියුසිෂන් කෙනෙක් ගත්තොත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි බෑන්ඩ් එකේ සවුන්ඩ් එන්ජිනියරින් ඩිග්‍රීස් කරලා තියෙනවා. ශබ්ද පරිපාලනය ගැන හොඳට දන්නවා. ඒ හින්දා ඒ දවස්වල බෑන්ඩ්ස්වි අද දවස්වල බෑන්ඩ්ස්වි බලනකොට සංගීතයේමය වශයෙන් ටැලන්ට් එක වශයෙන් නොලෙජ් එක වශයෙන් දැන් ඉන්න ළමයි සෑහෙන්න දියුණුයි. ඒකිනුත් මං කියන්නේ ඉස්සර හිටපු ඒගොල්ලන්ට ඒ ඥානය තිබුණේ නැහැ කියලා. ඉස්සර හිටපු ඒගොල්ලන්ට කම්බි තුනක් දුන්නත් ඒගොල්ලන් ගැහුවා. දැන් ඉන්න ඒගොල්ලන්ට කම්බි තුනක් දුන්නොත් ගහන්නේ නැහැ. ඒ හයම ඕනේ. එහෙම වෙනස් සංකම් තිබ්බා. ඒ ටැලන්ට් එක. ඉතින් දැන් ඉන්න ඒගොල්ලන්ගේ නිර්මාණ අත් වශයෙන්ම හොඳයි. මුගක් ඇඩ්වාන්ස්. වීඩියෝ එකක් ගත්තත් ඇඩ්වාන්ස්. ඉස්සර වගේ නෙමෙයි. ඉතින් අපේ පරණේම අපි වීඩියෝස් බලනකොට අපිටම හිනා මොනවද මේ අපි කරලා තියෙන්නේ කියලා. නමුත් ඒ දවස්වලත් එක බලනකොට අපි ඒ දවස්වල තිබු ස්ටෑන්ඩඩ් එකට අනුව අපි හරි. ITN එකේ පරණ ඒවා බලනකොට හිතපු ගමන් යනවා මේ අවුරුදු 30 40 පරණ ක්ලිපින්ග්ස්. ජෝතිපාල මහත්තයාගේ ක්ලැරන්ස් මහත්තයාගේ සින්දු. ඒවා බලනකොට නික අපිටත් හිනා. නමුත් ඒ දවස්වල හැටියට ඒක හොඳටම හොඳයි. ඉතින් අපි අපේ කාලේ අපිට තිබිට තාක්ෂණය අනුව අපි උපරිම කරලා තියෙනවා. මේ හැම මාධ්‍යයක්ම උපරිම කරලා තියෙනවා. දැන් ඉන්න සංගීත ශිල්පීන් එක්ක ඒගොල්ලන් සම්පූර්ණ මාධ්‍ය භාවිත කරලා දැන් තියෙන ටෙක්නික්ස් භාවිත කරලා ඒගොල්ලන් උපරිම කරනවා. රාජකුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් නපුරු රාසයන් රාසියන් ඉන්න කැලෑවක් පුංචි සුරංගනාවන් සැඟවි ඉන්න වනාවක් අපට හිතුමතේ රජ කරගෙන ඉන්න දිහාවක් අපට හිතුමතේ රජ කරගෙන ඉන්න දිහාවක් කොහෙද කොහෙද අපේ ලොවක් කොහෙද කොහෙද අපේ රටක් මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් කොහෙද කොහෙද අපේ ලොවක් කොහෙද කොහෙද අපේ රටක් මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් චන්දිමල් චන්දිමල් ෆර්නෑන්ඩෝ මාධ්‍ය තුල තරම් දකින්න නෑ අපිත් එක්ක අමනාපද නැත්තම් ඒක නෙච්චර ගණන් ගන්න නැද්ද නැහැ මම ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ 1982 වසරේ මම රාජකීය විද්‍යාලයෙන් අයින් වුණේ එතෙක් මගේ ගුරුතුමා හැටියට හිටියේ නැසී ගිය මම හුඟක්ම ආදරය කරන ලයනල් රන්වල ගුරුතුමා එයා අතරේ තමයි මම ඉගෙන ගත්තේ සංගීතය. ඉතින් කෙසේ හෝ මීඩියා එක ඒ දවස්වල මේ තරම් ඩෙවලොප් වෙලා තිබුණේ නැහැ. ඉතින් අපිට අපේ නම සහ අපේ ගමන හදාගන්න අපිටම වෙලා තිබුණා. දැන් ඉන්න සංගීත අංශයේ ඉන්න ඒගලත් එක්ක අපිව සංසන්ධනය කරලා බලනකොට අපි ඇවිල්ලා තින්නේ ගොඩාක් අමාරුවෙන් නම හදාගත්ත කෙනෙක් මිසක් මාධ්‍යයෙන් ඇත්තටම නම හදාගත්ත කෙනෙක් නෙමෙයි මම. මගේ CD පටිවල මගේ කැසට්ස් වල මගේ පින්තූරයක්වත් මම දාපු කෙනෙක් නෙමෙයි නම විතරයි මම මිනිස්සු අතරට අරගෙන ගියේ. දැන් මං ඉස්සෙල්ලාම ගී අනුවාදන කැසට් එකක් ලංකාවේ නිෂ්පාදනය කරාට පස්සේ ඒ කැසට් එක විකුණන්න මට ඉස්සර වාහන නෑ මං හරි දුප්පත්. වාහන නෑ හැබැයි මං ඔය කැසට් 400ක් අත් දෙකෙන් අරගෙන ගිහිල්ලා බෑග් වල මල් අතපාරේ හැම කැසට් කඩයක් හරහාම මම ගිහිල්ලා විකුණපු කෙනෙක්. ඒ හැම කැසට් කඩේකම චෙක් වල අස්සන මම දන්නවා මේ චෙක් එක ෂුවර් චෙක් එකක්ද වැරදි මේක රිටර්න් වෙලා යන චෙක් එකක්ද කියන තරමට මම ඇවිදලා කැසට් විකුණලා කැසට් මාකට් එක ඉන්ස්ට්‍රුමෙන්ටල් කැසට් මාකට් එකක් ලංකාවේ හැදුවා. ඊට පස්සේ මට CD එකක් කරන්න ඕනකම තිබ්බා. CD එක කරලා ලංකාවේ පළවෙනිම CD එක කරලා ලංකාවට ගේනකොට කටුනායක රේගුව දන්නේ නැහැ මේ CD එකට කොහොමද ටැක්ස් කරන්න කියන එක. මොකද එහෙම එකක් ලංකාවේ නැහැ. ඉතින් එවැනි දෙයක්ම කරලා CD කියන මාකට් එකත් ලංකාවේ ඇති කරනවා. දැන්නම් CD එකක් කරන කෙච්චර දෙයක් නෙමෙයි. නමුත් අපි එවැනි මාකට්ස් හැදුවේ මිනිස්සුන්ට මේ වගේ ලොකු අමාරු මාර්ගවල ගිහිල්ලා. එතකොට ඩබල් CD එක මම ලංකාවේ ඉස්සෙල්ලාම නිෂ්පාදනය කරා. ඒවත් ඒ වගේම තමයි. පළවෙනි ඔය කරෝකි කියන CDs. ඔය හැමදේම මම පළවෙනි VCD එක. එතකොට මට මතකයි නිමල් ලක්ෂපති මහත්තයා මට විශේෂයෙන්ම කෝල් එකක් දාලා මට එන්න කියලා. ඔය මගෙන් ඒ වර්ගන ඒ මහත්තයා හරි පුදුම හිතුණා මම එහෙම දේවල් කරා කිව්වම. ඉතින් මම එවැනි මාර්ගයක් ගිය කෙනෙක් මගේ නම විතරයි මම අරගෙන ගියේ. ඉතින් මාධ්‍යට ඇත්තටම මම ගියේ නෑ වැඩිය. ඒකට එක හේතුවක් මම හිටියා මාධ්‍යයෙන් මට කවුරු හරි කතා කරනකම් මෙවැනි සාකච්ඡාවකට හරි මම මාධ්‍යයට ගිහිල්ලා සාකච්ඡා ඉල්ලපු කෙනෙක් නෙමෙයි. මම මාධ්‍යයට ගිහිලා කිසිම රූපවාහිනී නාලිකාවකට ගිහිලා මම මගේ මියුසික් ප්‍රෝග්‍රෑම්ස් මම ඉල්ලලා නැහැ. හැබැයි මට කතා කරොත් කිසිම මුදලක් ඕනෙත් නැහැ. මම අනිවාර්යයෙන්ම ගිහිල්ලා බොහොම සුළුයි මගේ අවුරුදු 40ක වසරේ මුළු රූපවාහිනී ඔක්කොම මාධ්‍ය ගත්තොත් දැනට තියෙන නැත්තන මම ඕනනම් 12 පාරක් ගිහිල්ලා ඇති. මේ අවුරුදු 40ටම. ඉතින් මම මේ මට මේ ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ඉතාලම අගේනවා. එහෙම කතා කරලා මට එන්න කියපු එක ගැන. මේ ප්‍රහර්ෂයෙන් ඇස් වසා ගන්නා මොහොතක් ඔබ හිත විවර කරගෙන ඉන්න. අපි උපයාගත් ප්‍රහර්ෂය තියෙන්නේ හිත තැම්පතුවක මිස ඇස් දැක්මක නොවේ. හිත තැන්පත් ප්‍රහර්ෂයෙන් නැවත හමු වෙමු. අතින් මත වෙලි වෙරළේ තනි වුණු මොහොතේ ඇතනින් වලල්ලේ net රැඳ වුණු මොහොතේ අතින් මත වෙලි වෙරළේ තනි වුණු මොහොතේ ඇතනින් වලල්ලේ net රැඳ වුණු මොහොතේ සිත කලමුනේ ඇයි නොම දැනේ කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න දෙන්නේ ඇස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඇත්ත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඇත්ත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත කැළඹුණේ දහටේදි කරපු දේවල් දැන් මට කරන්න බෑ. සීගිරි ලන්දකගේ පුලුලු කුලේ රැඳි නිරිය ලතාවයි මගේ නම නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් රටේ නම තියෙන්නේ. එතකොට ඒකට සුදුසුද මම?